අයිබුවන් සුබ උදෑසනක් ඔබට. අපි අදත් ඔබේ අවධානය ආරම්භයට යොමු කරන්න සූදානම් වන්නේ අනාගත පරපුර වෙනුවෙන් වර්තමාන වැඩිහිටි පරපුර සුරක්ෂිත ලෝකයක් ගොඩනගා තිබේද. ඊ ආරම්භ කර තැනින් අදත් ආරම්භය ගන්නටයි සූදානම් වන්නේ. අනාගත පරපුරට සුරක්ෂිත ලෝකයක් ගොඩනගා නැත්නම් ඒට ඔබම අප හැම වැඩිහිටියන් ලෙස වගකීතු නොවේද? අපි ආරම්භයේ තනින් ගන්නේ සමාජ කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. පස්සැවිරි දිසෙයා නම් වුණු අහිංසක සුන්දරම සුන්දර මේ සිගිත්තියගේ ඝාතනයත් සමගින්. දිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨය තෝරාගන්නේ මුලින්ම පොලිසිය කොටදිනියාවේ කාමාතුරයන් සොයයි සටහන හේමන්ත රන්දුනුගෙන්. කොටදිනියාව ප්‍රදේශයේ දිසෙයා නැමැති පස්සැවිරි දැරිය සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය එම ප්‍රදේශයේ සැරිසරන විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් කිහිප දෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ සමගින් එහා පැත්තේ බලන්න තවත් සටහනක් තිබෙනවා. කෙටි කලකට හෝ මරණීය දඬුවම් ගෙනෙන්න පූජ්‍ය දඹර අමිලහිමි ජනපතිගෙන් ඉල්ලයි කියලාත් පත්තරේ වාර්තා කරනවා. පොලිසිය කොටදෙනියාවේ කාමාතුරයන් සොයාගෙන යන්නේ මේ කාමාතුරයන් සොයන්නට හේතු කාරණා වුණේ පස්විය තිසේයාගේ අභිරහස් ඝාතනය. බයිතනවා බලධාරීන් නින්දෙන් අවදි විය යුතුයි. බලධාරීන් නින්දෙන් අවදි වන තුරු නොසිට ජනතාව නින්දෙන් අවදි විය යුතුයි. වැඩිහිටි පරපුර නින්දෙන් අවදි විය යුතුයි. මේ පොලිසිය කොටදෙනියාවේ කාමාතුරයන් හොයන කතාව දිවයින වාර්තා කරද්දී මෙහෙමත් ලියනවා. මෙම විකෘති ආශාවන්ගෙන් පෙළුණු එක් පුද්ගලයෙකු මීට කලකට පෙර කොටදිනියාව ප්‍රදේශයේ දැරියන් දෙදෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ වූ බවද පොලිසිය පවසනවා කියලා පත්තරේ වාර්තා කරනවා. විකෘති ආශාවන් අනාගත පරපුර මිලින කරන ආකාරය තමයි අපිට දක්නට ලැබුණේ. ලංකාදීප ප්‍රධාන ශිෂ්‍ය පාඨය මේ මරන්න කලින් සේයා දැරියට අතවර කරලා මේ ගමුවේ හියුබර්ට්ගේ වාර්තාව. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවේ කොටදිනියාව බඩල්ගම අකරංග ප්‍රදේශයේ නිදිහානේ සිටියේදී අතුරුදන් වූ පස්සැවිරිදි සේයා දැරිය ලිංගික අතවරයකට ලක් කිරීමෙන් පසුව රෙදිපටියකින් ගැලසිර කර මරා දමා ඇති බව ඊයේ මිගමුව රෝහලේදී ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරුන් සිය වාර්තාවේ සඳහන් කරනවා. බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරනවා පළමුව දෙවනුව ගැලසිර කර ඝාතනයට ලක් කරනවා මොන් මොන තරම්නම් හිත්පිත් නැති අමනීන්ද කියලා පැහැදිලි වෙනවා. ඊළඟට ඝාතකයන් සොයාගෙන යාමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳව හෝඩුවාවන් ලැබෙමින් පවත්වෙනවා. කොයියම් හෝ ඝාතනයක් අපරාධයක් සිදුවොත් අපරාධකරු නොදැනුවත් හෝ සාධකයක් සාක්ෂියක් ඉතුරු වෙනවා. මයි ඉතිහාසයේ දෙස බැලුවාම මේ රිවිර ඝාතකයාගේ කෙස් ගස් දෙකක් දැරියගේ සිරුරෙන් හමු වෙයි. එස් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් වාර්තා කරන්නේ. හමු වූ කෙස් ගස් DNA පරීක්ෂණයට කොණියාව බඩල්ගම ප්‍රදේශයේදී ඉක්ුත් 12 වැනිදා අලුයම අභිරහස් ලෙස අතුරුදන් වූ පස්සැවිරිදි සේයා සදෙවුමි දැරියට කූර ලෙස බරපතල ලිංගික අතවර කර දූෂණය කිරීමෙන් අනතුරුව රෙදිපටියකින් ගැලසිර කර මරා දමා ඇතැයි මිගම දිසා මාරුවලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය කර ඇති බවයි පත්තරේ වාර්තා කරන්නේ. මෙන්න පොලිසියට හෝඩුවාවක් ඝාතකයාගේ කෙස් ගස් දෙකක් දැරියගේ සිරුරෙන් හමු වෙයි කියලා පත්තරේ වාර්තා කරන ආකාරයයි අපිට දක්නට ලැබෙන්නේ. ඒ අතරේදී බලධාරීන් නින්දෙන් අවදි වීමේ අවශ්‍යතාවය තදින්ම දැනී තිබෙනවා. එවැනි පසුබිමක බෞබිම වාර්තා කරන සටහනක් ඔබට අරගෙන ඉන්නේ. මේවා ආයේ වෙන්න ඉඩ තියන්නේ නැහැ. දරුවන් බාර ඇමතිනි චන්ද්‍රාණිගෙන් ප්‍රතිඥාවක් අනුරාධා හේරත් ලියන්නේ. වැඩිදුර වාර්තාව ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. කොටදිනියාව ප්‍රදේශයේ සිදු වූ සදෙවුමි දැරියගේ මරණය වැනි සිද්ධි ඉදිරියටත් ඇති නොවීමට තමාගේ අමාත්‍යාංශයෙන් කටයුතු කිරීමට දැඩි පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය සඳහන් කරනවා. ඒ සඳහා මේ වන විටත් අමාත්‍යාංශයේ කටයුතු ආරම්භය ඇතැයි ඇමතිවරිය සඳහන් කරනවා. තාම අත්‍යවශ්‍ය ප්‍රකාශයක් කරන්නේ හැබැයි ඒ ප්‍රකාශයට පමණක් සීමා නොවිය යුතුයි. මේවා ආයේ වෙන්න ඉඩ තියන්නේ නැහැ. සියලු දෙනාගේම වගකීම අනාගත පරපුරට සුදුසු ආරක්ෂිත හෙට දවසක් ලෝකයක් ගොඩනගා ගැනීමයි. එහෙමනම් උනාට පස්සේ ඒ පිළිබඳ දිගින් දිගටම කතා කරමින් ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට වඩා වෙන්න කලින් වළක්වා ගැනීමේ අවශ්‍යතාවය ක්‍රමවේද අනුගමනය කරන්න ඕනි. මෙන්න ප්‍රකාශයක් මෙවායි වෙන්න ඉඩ තියන්නේ. විෂය භාර ඇමතිනිය දරුවන් භාර ඇමතිනියයි සඳහන් කරන්නේ සියලු බලධාරීන් නින්දෙන් අවදිවත්වා. ඒ අතරේ ජනතාව නින්දෙන් අවදි වී තිබෙනවා. අපි මේ දැරිය පිළිබඳ වාර්තාවත් ජනතාවේ පිළිබඳව දක්වන උනන්දුවත් ඔබට දැන් ඉදිරිපත් කරනවා.
නිදි පැදුරේ සිටදී පැහැරගෙන ගොස් ඝාතනය කළ පස්සෙවරදී සේයා සදුමිතරේගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරුණේ මීගමුව මහරුවලේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතාගේ නියෝගය මත මීගමුව මහරුවලේ අධිකරණ වෛද්‍ය නිලධ හරේ එම් එන් රාහුල් හක් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කළා එහිදී අනාවරණ වූයේ දැරිය බරපතල ලෙස දූෂණයට ලක් කර ඝාතනය කර ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණු ස්ථානයේට දැරියගේ පියා සහ සියද රැගෙන විත් තිබූ අතර ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබෙනවා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානයේට පැමිණ සිටි ප්‍රදේශවාසීන් සිය හැඟීම් පළ කළේම ලෙසින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් භෞතික සාක්ෂි රැසක් ලැබී ඇති බවයි. ඒ ඔස්සේ සිද්ධ වූ ස්ථානය කේන්ද්‍ර කොටගෙන පොලිස් කණ්ඩායම් කිහිපයක් අඛණ්ඩ පරීක්ෂණ කටයුතු නිරත වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගෙල සිර කිරීමෙන් සිදු කළ මරණයක් බවට කරුණු හෙළිදරව් වී තිබෙනවා. මෙම දැරිවිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටත් කරුණු හෙළිදරව් වී තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ අවස්ථාවේදී වැදගත් සාක්ෂි කීපයක් හෙළිදරව් කරගෙන තිබෙනවා. මෘත ශරීරයේ හමු ස්ථානයේ තිබී විමර්ශකයන් විසින් සොයා ගනු ලැබූ තවත් වැදගත් භෞතික සාක්ෂි කීපයක්ද උපයෝගී කරගෙන මෙම අපරාධයට වගකිව යුතු අපරාධ කරු හෝ අපරාධ කරුවන් ඉතා කෙටි කලකින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට විමර්ශන කටයුතු පවත්වමින් සිටිනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවටගෙන නැහැ. මේ අතර දැරියගේ ඝාතනයට සම්බන්ධ වූවන් වහ අත්අඩංගුවට ගන්නා ලෙසට බල කරමින් අද පස්තරුවේ බඩල්ගම මංසන්ධියේ විරෝධතාවක්ද පැවැත්ුණා. මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දැරියගේ දේහය අද පස්තරුවේ ඇගේ දෙමාපියන්ට බාර දී තිබෙනවා. සේයා සදුමිකේ ඝාතනයත් සමග නීතිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් මතුවනවා. මේක ඛේදවාචකයක්. වැඩිකාරයන්ට උපරිම දඬුවම දෙන්න ඕනේ. තමන්ගේ දරුවෝ ගැන දෙමාපියෝ ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕන. ළමයි කී දෙනෙක් කියලා පැහැරගෙන කියලා තියෙන මරලා තියෙන්නේ. ඒකට කියලා රජේවත් මොකුත් කිසිම මේවකක් ගන්න නැහැ. මේ ළමයව ඉන්න විදිය දැක්කම ගොඩක් කලකිරෙනවා. මෙහෙම දේවල් වෙනවද මේ සමාජේ මේ වගේ කිරි දරුවන්ට කියලා. ඌ වගේ අපරාධකාරයෝ නම් ඉතින් උපරිම දඬුවම් දෙන්න කියලා තමයි කියන්නේ. අනිකේ ළමයාගේ හිටපු විදිය දැක්කම ඇස් දෙකේ කඳු ඒ වගේ දේවල් කරන මිනිස්සුන්ට ඇත්තටම බෙල්ල කපන්න ඕනේ අර සෞදි රටේ වගේ නීතිය හරියටම කරන්න ඕන. නීතිය හරියට ක්‍රියාත්මක නොවන නිසා තමයි ඔය දේවල් වෙන්නේ. එකකට හරියට දඬුවම් හම්බුනා නම් ඔය දෙවෙනි එක නවතිනවා. පව් අහිංසක දරු පැටියෙක් අම්මා කෙනෙකුට දරා ගන්න බෑ ඒ වේදනාව. ඇත්තටම ලොකු අපරාධයක්. අනිවාර්යෙන් එල්ලුම් ගහ ගේන්න ඕන. එල්ලලා මරන්න අරකයි. ගෝල්පිස්සේට ගනලා වෙඩි තියලා දාන්න ඕනේ. මරපු එක්කෙනාට අනිවාර්යෙන්ම මරණ දඬුවම දෙන්න ඕනේ. ඇත්තටම හරි කනකාටුයි මහත්මයා. රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන තරහ තිරමුණ බල. අම්ම කෙනෙකුට දැනෙන වේදනාව. හැම අම්ම කෙනෙකුටම මේ වේදනාව දැනෙන ඕන. හැම අම්ම කෙනෙකුම මේ වෙනින් කතා කරන්න නැගී සිටින්න ඕන. මුල්ල ගන්න බැරි තරමට දුකයි. දැන් අපි කස්සේ අරගෙන බලන් ඉන්නේ මිනිමරුව ඉක්මනට අල්ලනකන්. හෙට දවසේ තවත් සේයා සදියුම කෙනෙකුගේ ශෝකජනක මරණයක් අප කන නොවැකීමට නීතිය ක්‍රවණ බලධාරීන් සහ සමාජය හැඩගැසිය යුතු නොවේද? ඒ සඳහා මූලික වගකීම ගන්නා නීතියේ බලධාරීන් තවදුරටත් නිහඬව සිටියොත් අප දරුවන්ගේ අනාගතය කොතැනක නවතීද? අපරාධ රැල්ල මැඩපාත්තන්නට යන ගමනේදී පළමුව ළමයින්ට එරෙහිව සිදුවන අපරාධ ළමා අපචාර නතර කිරීමේ මූලික පියවර ප්‍රථම කොට අරගෙන සිටීමේ අවශ්‍යතාවයයි තදබල ලෙස මතුවන්නේ. මේ පළමුවෙන්න හෝ අවසානය නොවේ. නමුත් යලි යලි මෙවැනි දේවල් සිදුවීම වළක්වා ගැනීම සඳහා බලධාරීන් ඉක්මනින් කඩිනමින් මැදිහත් වීම නින්දෙන් අවදිවීම ඉතාමත් අවශ්‍යව තිබෙනවා. ඔබ දන්නවදාර උඩුගම්පල තිදෙනෙක් ඝාතනය කිරීම ත්‍රිත්ව ඝාතනය මේ සැක්කරු අල්ලලා එතනත් ඉන්නවා දැරියක්. ඒ දැරිය ගැන කතා කරමු. ඊට කලින් බලන්න මේ සටහන. උඩුගම්පල ත්‍රිත්ව ඝාතනයේ සැක්කරු පස්සාලේදී අල්ලයි. ගාන් ගාල්ගේ සහ ඉමේෂ් නුවන්තයි වාර්තා කරන්නේ. මෙන්න ඉන්නවා සැක්කරු. බලන්න ඔහුගේ ස්වරූපය.
ගම්පා උඩුගම්පොළ ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හෙවත් නිවසේ මෙහෙකරු සොරාගත් ලොරි රථයද සමග ගම්පා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා පත්තරේ වාර්තා කරන ආකාරයයි ඔබට දක්නට ලැබෙන්නේ. ධන්නවද ඔබ දැක්කා මේ අදාළ සැකකරුව. ඔබ දන්නවද මේ සැකකරු පොලිසියට පාපචාරණය කිරීමේදී කියලා තියෙනවා අර සිඟිත්තියල ඉදර දැම්බ පණ පිටින් කියලා. මේ සිද්ධිය වෙන අවස්ථාවේදී ඇයි ඒක දැක්කා? ඒ නිසා සිඟිත්තියව පණ පිටින් ලින්දට දැම්මා කියලායි කියන්නේ. බලන්න දරුවන් සම්බන්ධයෙන් සිදුවන සිදුවීම් ගාමේ මේ පිළිබඳව අපි කතා කරන්න ඕනි. ඒ වගේම තමන්ගේ නිවසේ ඉන්නේ කවුද? මෙහෙකරු මෙහෙකාරිය කවුද? මේ පිළිබඳව වැඩිහිටියන් ඉතා අවධානයෙන් ඉන්න ඕනි. මොනතරම් දේවල් අනාවරණය නොවී තිබෙනවා වෙන්නට පුළුවන්ද? මේ මතක් කිරීම ඔබට. ඊළඟට වෙනම කතාවක් අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ තියෙන අපි එතනටත් යමු. වාහනයක් ගන්න බලාගෙන ඉන්නවා නම් ෆුල් ලීසින් එකක් දාන්න බලාගෙන ඉන්නවා නම් මෙන්න ගැටලුවක් මතුවෙන පාටක් පේන්න තියෙනවා. වාහනවලට ෆුල් ලීසින් බෑ. වාහන ලීසින් සඳහා වටිනාකමින් 70%ක උපරිම සීමාවක් පැනවෙයි. එමයි පත්තරේ වාර්තා කරන්නේ. වාහන ලිහිසිං පහසුකම් සැපීමේදී අදාළ වාහනයේ වෙළඳපොළ වටිනාකමින් 70%ක සීමාවකට පමණක් ලිහිසිං පහසුකම් ලබා දීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබ තිබෙනවා. මෙම නව කොන්දේසිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහ බැංකුව ආරංචි මාර්ගය සඳහන් කරනවා. වාහනයක් සම්පූර්ණයෙන්ම ලිහිසිං කළා ගන්න බලාගෙන හිටපු අයට අද උදේ නැගිටිනකොට ඇස් උඩයයි. ඇයි? ෆුල් ලීසින් බෑ. වාහන ලීසින් සඳහා වටිනාකමින් 70%ක උපරිම සීමාවක් පැනවෙන්නේ. දැන් ඉතින් එහෙම සම්පූර්ණයෙන්ම ලීස් කරන්න ගත්තා නම් හිටියනම් ඉතිරි 30% ඔබට හොයා ගන්නම වෙනවා. ඊයේ වැඩබාර ගත්ත අමාත්‍ය පි දිගම්බරම් මහතා වැඩබාර අරගෙන කියනවා අපේ රටේ සංස්කෘතියෙන් ඒ කියන්නේ කතා බහ කරන භාෂාවේ තියෙන වචන දෙකක් අයින් කරනවලු. මොකක්ද අයින් කරන වචන දෙක? ලයිම හා වත්තේ මිනිස්සු යන නම් දෙකම වෙනස් කරනවා. අමාත්‍ය පී දිගම්බරන් කියන්නේ ලියන්නේ චෛත්‍ය උෂාව. වතුකරේ ජනතාවට තමන්ටම කියා ඉඩමක් සහ නිවසක් ලබා දී ලයිම සහ වත්තේ මිනිස්සු යන නම් දෙකම වෙනස් කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී දිගම්බරන් මහතා සඳහන් කර සිටිනවා. ලයිම සහ වත්තේ මිනිස්සු කියන වචන දෙකම වෙනස් කරන්නටයි සූදානම. ඒකනම් මේ අපේ රටේ පාසල් පද්ධතිය. මේ පාසල් පද්ධතියේ තියෙන අඩුපාඩු පිළිබඳව බොහෝ වෙලාවට කතා බහ කරනවා. විශේෂයෙන්ම නව අමාත්‍යවරයෙක් පත් වුණාට පස්සේ මේ පිළිබඳව අවධානය යොමු වෙනවා. ගෙවි ගිය අවුරුදු ගණනාව මතක් කරාම අපිට ඒ ගැන මතක් වෙනවා. ඊට පස්සේ පාසල් වල අඩුපාඩු සම්පූර්ණ කිරීම වෙනුවට ඒක වෙන වෙන තැන් වලට අරගෙන යන්නේ. නව අමාත්‍යවරයා අඩුපාඩු හොයාගෙන තිබෙනවා. කාරණාවක් කියනවා. හැබැයි වටිනාකම තියෙන ඉතා කෙටි කාලයකදී මේ අඩුපාඩු සම්පූර්ණ කිරීමයි. මෙන්න බලන්න පාසල් වල තත්ත්වය. පිරිසුදු පානීය ජලය නැති පාසල් 2000ක්. අධ්‍යාපන ඇමති අකිල විරාජකාරී වසම් කියන්නේ අමිත් මදුරංගයි වර්තා කරන්නේ. මෙන්න බලන්න තියෙන අඩුපාඩු. කිසිදු වැසිකිළියක් නැති පාසල් 500ක්. එක් වැසිකිළියක් ඇති පාසල් 2000ක්. පරිගණක පුස්තකාල විද්‍යාගාර නැති පාසල් 4000ක් කියලා මේ තොරතුරු අනාවරණය කර ආකාරයයි අපිට දක්නට ලැබෙන්නේ. මේ සියල්ලෙම වැඩියෙන් අවධානය යොමු වෙන්නේ කොතනටද? දරුව කියන්නේ ශරීර අවශ්‍යතා එමට එන අය. හැබැයි ඉතින් අපේ රටේ තියෙනවලු පාසල් 500ක් කිසිදු වැසිකිළියක් නොමැතිව මොන තරම්නම් අසාධාරණයක්ද දරුවන්ට කරලා තියෙන්නේ. ඊළඟට මෙන්න කතාවක් මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන නැවත මතුවෙනවා කතාබහ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ලියන්නේ කැලුම් බණ්ඩාර. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ලංකා ඉන්දිය තෙල් සමාගම් වෙත කුලී පදනම් මත වාණිජ ව්‍යාපෘතියක් සඳහා ලබා ගැනීමට ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කර තිබෙනවා කියලයි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. ධර්මපාලතුමන්ගේ 151 වෙනි ජන්මදින සැබරුම ඊයේ සිදු කළා. ඒදී ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් මෙන්න පත්තරේ. ධර්මපාලතුමා පෙන්වා දුන් මාර්ගයෙහි ගමන් කළහොත් ජාතියක් ලෙස ලෝකයේ හමුවේ අභිමානවත්ව නැගී සිටිය හැකියි. වර්තාව අමිත් සංකල්පගෙන්. අනගාරික ධර්මපාලතුමන් පෙන්වා දුන් මාර්ගයෙහි ගමන් කළහොත් ජාතියක් ලෙස අපට ලෝකයේ හමුවේ අභිමානවත් ලෙස නැගී සිටිය හැකියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කර සිටියා. තවත් කාරණා ගණනාවක් තියෙනවා. ඒ වගේම තවත් ළමයි දෙන්නෙක්ට ක්‍රූර වද හිංසනයට භාජනය කළා. පහර දීලා පුච්චලා. අපි මේ පිළිබඳව තොරතුරු ඔබට කියන්නම්. කෙටි විරාමයකින් අනතුරුව.